ැඳදනම් හම ආතරෙන් හරස්කඩ වෙනෙන් පිළිගන්නවා. හිට්ලර් කැනො බහ ලඇති හිටලර් කියන්නේ ලෝකයේ හිටපු ඉතාම කරරිරු පාලෙකෙක් විදිර තමා ගොක්ය හඳුන්න්නන්නේ. ඇතර මොහුව අතින් ගාතිනය වුණු මනිසුන් ප්‍රමාණය ඉතා විශාලයි. ලක්ෂ ගාන. හිටලර් ඇඒමුණ හිටලට එහෙම් වෙන් හේතුවමොකක්ද හිටර් ඒත් අත්තර පත්කළේ කවුද අපි පොඩ්ඩක් අදසේදී හරස්කඩින් ඒගෙන කතා කරන්න ටීරණ කලා. රැ සර න තම් සස්්‍රයි් කරන්න ෙලයි ක ිකර නමත කරන්නප හරස්කට අපේ ෆෙස්බුක්් පේජ් එකක්ත්ේ නො එ පේජ් එකත් එකතු වෙන්න දැනම බෙදා හදා ගන්න අපි කතා කරමු අද හරස්කඩින් හිට්ලර් ගැන ඇඩෝ හිටලර් නම ඇහවහම අදටත් ලෝකේ හිටලර් ගැන අහල දයන ොඩත් දෙනා බයයි ඔහ විසින් වෙනම පාලනයක් එමිනත් නම් වෙනම ජාතියක් නිර්මාණය කර ගැනීම සඳහා විශාල සටනක් ගෙන ගිය ඒක අවසාන ප්‍රතිඵාලය වුලේ ඔහු විසින් පවත්තාගෙන ගිය වදකාගාර තුළ ඒ වදකාගාර දොරටු ඇතුළින්ට ගියපු ලක්ෂ ගානක් මිනිස්සු නැවත එලියටවෙෙනේ ඒ වදකාගාර ඇතුලේ ඔවු මියගියා ඒවගේම ගෑස් කාම්බර තුළ ඒ මිනිසුන් පනපිටින් පුච්චලදාන්න තරම් හිට්ලර දරුණු වනා පිච්චුන මිනිස්සුන්ගේ අලුවලින් ඔහු මහමාර්ගවල වලවල් පිරව කියලක් කියනවා. ඒ තර්මටම හිටලර් ඒතාත්තර පත්වෝ නියයයි. හිටලර් කියන්නේ ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පිය. පුංචිකාල ඕට උමනාවනවා චිත්‍ර ශිල්පියය සහ නෝර්තිි කලාව ගෘහ නිර්මාණ ශිල්පියයක් කන්න. එති ඒක තම හගේ ආස කරන සහ හීනිය වනේ. ඔස්ට්‍රියාව තම ඔහුගේ උපත සිදුවන රට. ඇති නොස්ට්‍රියාවයිදකන ඔහු මුලින්ම? එෙන කොට ඒ රටේ තියෙනවා චිත්‍ර සම්බන්ධව තියෙන ඉතාම ප්‍රසිද්ධ පාසල. එතම ආට් ඇකඩමිය.ඒ ආට කඩමියට ඔහු ඉල්ලුම් පත්‍රයක් යැමු කරනවා තමන්ගේ චිත්ත ශිල්පියය තවටකක් දෙවුණු කරගරන්න මේ ගැන හදාරන්න හැේ හුගේ පළවෙනි පාරම හගේ අයිදුම්පත ප්‍රදශයපෙනවා. නැවතත් ඔහු ඉල්ලුම් කරනවා. ඔබ මේ දකින්නේ හිටල විසින් අඳිල්ලද චිත්‍ර. ඉතාම ලස්සන විදිටඔෝ චිත්‍රාන්දිනවා. දෙවැනි පාරත් ප්‍රතිශපෙනවා තමන් ආසකරපු ප්‍රේකරපපු තැනට න්න නොලබුණ හින්දම ඔහු හොයල බලද්ධ ආරංචි වෙන්නේ යුදව් ජාතික මහාචාරවරය ඒ අවස්ථා දෙකේදිව හිට්ලර්ගේ අයිදුුම්පත ප්‍රතිශ්ශේප කළා කියලා. එකට හේතු විදිහට කියන්නේ හිටලර් මේ ලස්සන අලංකාර සිතුවම් කරාට ඔුට අවස්ථාවක් හබුණේ නසා ඔහු ඔගේ චිත්‍ර ඇතුළි මිනිසුන් ඇඳනෙක තාම ලස්සන්න කරන්න හැකියාවක් තියගෙනෙක් නෙමෙයි අන්න ඒ නිසා තමාම අයුතුම් පත ප්‍රතිශසේප කළේ කියලා. කොම නවත් මේක හිටලට දරාගන්න පුළුවන් තත්ත්යක් නෙමේ. ඒවගේ ඔහු අදිරිලද චිත්‍ර අලවි කරනවා. ඔහු කල්පනා කරනවා මීට වඩ හොට ජර්මනිිටයනය එක චිත්‍ර වෙළඳ පොළක් තිය ජර්මණය කියලා ඔහු ජර්මනිිටය නම්. ඇයි අ ඔහටගුණු සිදුවීම හිතේ තියාකෙනම තමා ඔහු ජර්මයට එන්නේ ජර්ම යියත් ඔහු චෙට්්‍ර අලවිය සිදු කරනවා අවසානයේදී ඔහුගේ ජීවිතය වෙන පැත්තක හිටලර්ක ජීවිතය වෙනම් පැත්තකට ගපන් කනවා ඒ ගමන් කරන්නේ ඔහු දේශපාලන සම්බන්ධව නිසා අවසානි ඔහෝු නාසිවාදී පක්ෂයකට සම්බන්ධීමෙන් රටේ පාලකය බවට පත්වෙනවා නමුත් අර පුංචි කාල තිබුණන හීනය මරන්න නැති කරන්න මුල්ලුනේ යුදෙව් ජාතික මහාචාරවරයක් කියන එක ඔහු අමතැක් කරන්නේ. ඒ අනුව ඔහුට සිදුණු අසාධාරණය නිසාම ඒ හිතේ තියාගෙන ඔහු යුදෙව ජාතිකයන් ඝාතනය කිරීමට පටන්ගන්නවා. ඉතින්න හිටලර්ග තිබුණු කුරිරුකම කොතරම්ද කියන එක ඒ අති සම්බන් එැන කතාාවලින් පට දැගන්න පුලංකම තිබෙනවා. ඔහු විශාල සංක්‍යාවක් යුදෙව් ජාතිකයන් හොයෝ හොයා වදකාගාරතුළ දෑරකණ ගිහි ගාතනය කළා. හිටලර් යුදෙව් ජාතිකයන් කෙරෙහි මෙච්චරව වෛරයක් ඇතිවෙන්න මෙච්චර කේන්තියක් ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වනේ ඔහු බලාපොරොත්තු වුණු චිත්‍ර ශිල්පය හදාරන්න අවස්ථාව යුදෙව ජාතික මහාචාරරෙක් අහිමිකරපු හින්දා කියන එක එක් හේතුවක් විදිහයට සැලකිරෝ ඉතින්න ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පයක් ඉතාම ගෘහනිර්මාණ ශිල්පයක් බිහි කරන්න තිබුණ අවස්ථාව වෙනුවට ලෝකය බන් ශ්‍රාසයෙන් කතා කරන කොරිරු පාලකේ කවසානයේදී පිහි වෙනවා ඉතින් හිට්ලර් ගැන කතා කරදදි ගොඩක් තොරතුරු තිබෙනව කතා කරන්න හිටලරට ඇයි ඒ වගේ තත්ත්වයක් වුණේ මේගේ කුරුරු පාලකෙ කුණේ ඇයි කියන එකට එක හේතුවත් තමාපියද ෙන් ඔබ्य කता करें बहुतमिस्तोते අප व